සංගීත කතාවට ආදරය කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක මේ වෙලාවේදී කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන්ම අපිට අද වීඩියෝ එක තුලින්ම මේ ගැන කතා කරන්න බලාපොරොත්තුවක් තියාගන්න වෙනවා කියන අපූර්ව කතාවත් එක්ක තමයි අපි හැමෝම මේ වෙලාවේදී සාකච්ඡා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. කොටින්ම කියනවා නම් මම දැන් මෙන්න මේ වගේ කාරණාවක් ඔයාට පැහැදිලි කරලා දෙන්නට අරමුණක් හදා ගන්නවා. ඒ අරමුණ ගැන මේ වෙලාවේදී අපි මෙන්න මේ විදිහට සාපේක්ෂව කතා කරන්න ලොකුම try එකක් ලබා දෙනවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුළ ඔයත් එක්ක කතා කරන්න පුළුවන්. ප්‍රධානම කාරණාව බවට පත්ුනේ කියන කතාව ගැන අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නටත් බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන අපූර්ව කතාව ගැන තමයි මම අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් එකතු කරගත්තේ කියන කාරණාව තමයි අද වීඩියෝ එක හරහා මතක් කරන්නට අපි ලොකුම chance එකක් උදා කරගත්තේ කියන කාරණාව ගැන තමයි අද වීඩියෝ එක හරහාම මතක් කරන්නට අපි කැමැත්තක් හදාගත්තේ කියන කතාව ගැන අද වීඩියෝ එක තුල ඔයත් එක්කම කතා කරන ප්‍රධානම කාරණාවක් කරගත්ත කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක ඔස්සේ අපිට කතා කරන්න පුළුවන්කමක් ලැබෙයි. කොටින්ම කියනවා නම් මම දැන් මෙන්න මේ කාරණාව මේ විදියට ඔයත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන අපූර්ව කතාව සමගින් තමයි අපිට අද වීඩියෝ එක හරහා මේ මොහොතේදී මතක් කරන්න chance එකක් හිමි කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. කොටින්ම කියනවා නම් ඇත්තටම කල්නට ඉදිරියට ටිකට් එක ලබා දෙන්න එපා. එහෙම ටිකට් එක ලබා දීමෙන් අපි හැමෝටම කරදර කාලයකට මුහුණ පාන්න වෙයි කියන එක පැහැදිලි කරලා දෙන්න සුරංජිත් කැමති වෙනවා. හැබැයි සුරංජිත් කියන දේවල් වලට කැමැත්ත පළ කරන්න පුළුවන් කමක් නැහැ. මොකද අපේ පක්ෂය ජයග්‍රහණය කරව ගන්න මේ වෙලාවේ තියෙන ලොකුම කැපවීම උත්සාහය මත ඇත්තටම මේ වගේ කෙනෙක්ව ලබාගෙන එක ගොඩාක් වැදගත්කමක් තියෙන දෙයක් විදියට මේ වෙලාව වෙනකොට දකී කියන බලාපොරොත්තුව අපි හැමෝටම තියාගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේක විශේෂම කාරණාවක් විදියට අපි හැමෝටම දක්වන්නට කැමති වෙන සැබෑම කාරණයක් වෙනවා කියලයි මම අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රධාන කාරණාවක් කරගත්තේ. කොටින්ම කියනවා නම් අපිට මේ සම්බන්ධව මෙන්න මේ විදියට සාකච්ඡා කරන්නට ඉඩකඩක් ලබාගෙන තියෙනවා කියන කතන්දරයත් එක්ක මම මේ වෙලාවේදී මෙන්න මේ වගේ අරමුණක් හටගන්නවා අරමුණක් හදාගන්නවා කියන අපූර්ව කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා මතක් කරන්නේ. කොටින්ම කියනවා නම් ටිකට් එක දෙන්න එපා කිව්වත් තමන්ගේ ජයග්‍රහණයට ගොඩාක් බලපාන්න පුළුවන් චරිතයක් විදියට කල්නෝ මේ වෙලාවේ තෝරගන්නේ කල්පන දැන් ඇත්තටම ඔලංගු කාසියක් වෙලා තියෙන නිසා.